සුබෝදෑසන ඔබ සියලු දෙනාට අද දවසේ ඔන්ලයින් තාක්ෂණය හරහා පවත්වන සිංහල දේවමේට ඔබ සෑම කෙනෙක්ම ඉතාමත් ආදරයෙන් ප්‍රීතියෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ අපි දෙවියන් වහන්සේට මේ කාලය බාර කළ යාක්ෂා කරන්න යනවා. ඉතින් අපි ඉන්න ස්ථානයේ ඉඳගෙන අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේට අපි මේ දේවමේ බාර කරමින් යාඥා කරමු. සර්වබලධාරී ජීවමාන දෙවිපියාණන් වහන්ස ස්වාමිනිය අද දවසේ ඔන්ලයින් තාක්ෂණය හරහා පවත්වන අපගේ සිංහල දේව මෙහෙය ඔබ වහන්සේට බාර කරනවා. දෙවිපියාණනි ඔබ වහන්සේ අද දවසේ පටන් ගැන්මේ සිට අවසානයේ තෙක් අප සමග සිටමින් මඟ පෙන්වන්න කියලා අපි යාඥා කරනවා. අද දවසේ මේ දේවමයට සම්බන්ධ වෙන සෑම ඔබ වහන්සේගේ දරුවෙකුට ඔබ වහන්සේ අද දවසේ අවශ්‍ය කරන්නා වූ ඒ ජීවමාන බලය, ඒ ජීවමාන ආත්මික සුවය අත්දකින්ට ඔබ වහන්සේ සලස්වන්න. ජීවමාන දෙවියන් වහන්ස ඔබ වහන්සේට දවසේ අපගේ නමස්කාර කාලය, ඒ වගේම වචනය ඔබ වහන්සේට අපි බාර කරනවා. පියාණෙනි ඒ හැම දෙයක් තුල ඔබ වහන්සේ ස්වාමිනිය අද දවසේ ඔබගේ ස්පර්ශය අත්දකින්ට එකිනෙකාට සලස්වන්න. ජීවමාන යේසුස් වහන්සේගේ අනගි බලවන්ත නාමයෙන් ආමේන්. අපි ප්‍රීතියෙන් යුක්තව අපි අත්පොළ සඳෙමින් අපි මේ ගීතිකාවන් ගායනා කරමු ප්‍රීතියෙන්. හලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමිනිය වහන්සේගේ නාමයට මහිමය වේවා. හලෙලූයා. ප්‍රශ
ප්‍රශංසා වේවා ස්වාමිනි ස්වාමිනි ඔබ වහන්සේගේ බලය නිදහස් කර මැනව මේ උදැසන ස්වාමිනි ඔබ වහන්සේගේ ප්‍රේමය නිසා සූතිවන්ත වෙනවා ස්වාමින් වහන්ස අපි මුළු හදවතින් ඔබ වහන්සේට නමස්කාර කරනවා ස්වාමිනි යේසුනි ඔබ වහන්සේ මතක සු මැනව හලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනි ඔබ වහන්සේට සූති වේවා ස්වාමිනි හලෙලූයා Hallelujah, Swamini. Swami,
prashansa veva swamini hallelujah hallelujah swamini obhavansara prashansa veva swamini mahime veva swamini obhavansage namayada hallelujah swamini api mulu hadavatinma api mulu aatmayenma swamin vahansa obhavansada namadina swamin vahansa hallelujah Haleluya Swamini prashansa veva me udasana api hama kenekma api nischalava api unvahanseta savandemu api tula prashna athi api tula porabandim athi api rogen yanavathi me udasana me mohote essiyala kunvahanseta bara karama Api mulu sitin api unvahanse vetata api avadane yomu kurumu api atme unvahanse tosomu me udasana api durbalati api apavitrati me udasana api hama kenek unvahanse ta baravemu api me geetika unvahanse ta mulu sitin gana karumu e vachana api hadavatata api vachana karagena api unvahanse ta Mulum sidi nuansa de gana karamu apa menidahas karante kela haleluya haleluya swamini prashansa veva veda vasalu mane Metana inna atmaya nadi
sitna nisa stuti swamini api piyawane ne api kala salu wenne ne swamin wansa api lajjawada pat wenne ne api swamin wansa prashneyakedi swamin wansa passen passara yanne ne man oba wahanse apa samaga nisai mage swamin wansa hallelujah hallelujah swamini stutiwanta wenawa hama deyak tama swamin wansa stutiwanta wenna api anni oba wahanse ma apa samaga sitiya manawa Yesni, api sil dina, obo bahan sege levelin nawarne karna mage de pianani, suti mante menwa shudat meanani, Yesus bahan sege nam de siala kepakoda bara karani, amen, amen. සමහරක් කලාවට සමහරක් මිනිස්සු විවිධ චරිත රඟපානවා විවිධ විදියට ඔවුන්ගේ චරිත වෙනස් කරන අවස්ථාවල් තියෙනවා හැබැයි කිතුණුවන් වන අපිට අපේ චරිත වෙනස් කරන්න අපට ඕන ඕන වෙලාවට ආරූඪ කරගන්න චරිත අපට නැහැ අපට තිබෙන්නේ එක චරිතයයි දෙවියන් වහන්සේ තුල නිවැරදිව උන්වහන්සේගේ මාර්ගය තුල හරි ලෙස ජීවත් වීමේ චරිතේ පමණයි ඉතින් Dan memang cari tegana katakan aku
ඔබ හොඳින්ම අහලා තියෙන මමත් මේක මිට කලිනුත් දේශනා කරලා තිනවා මේ පරිච්ඡේදයේ මේ කොටසින්ම ගොඩාක් අහලා තියෙන කතාවක්ද අද දවසේදී අවධානය යොමු කරන්න තමයි මගේ බලාපොරොත්තුව. දෙක රාජාවලිය 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා සඳහන් වෙන නාමන් කියන කුෂ්ඨ රෝගියාගේ කතාන්දරය. දැන් මේක අපි බැලුවොත් අපි බොහෝ වාරයක් අපි මේ කතාන්දරය ගැන අපි දන්නවා. අපිට මේක කටපාඩමනොත් කියන්න පුළුවන්. නාමන් කියලා පුද්ගලෙක් හිටියා. එයාට කුෂ්ඨ රෝගයක් තිබුණා. දෙවියන් වහන්සේගේ මිනිසෙක් එලිෂා කියලා හිටියා. ඔහුව සුව කෙරුවා. හැබැයි මේ කතාව හොඳට අපි කියවනකොට මේ කතාවට යොමු වෙලා ඉන්නේ එහෙම නැත්නම් මේ කතාවට මැදි වෙලා ඉන්න චරිත කීපයක් ගැන අද දවසේදී මම අවධානය යොමු කරන්න කැමතියි. දැන් මෙතන මේ කතාව ගැන පළවෙනි පදයේ ගැන බැලුවා නම් අපි දකින දේ තමයි නාමන් කියන්නේ සිරියාවේ රජගේ බෙන්හද්ගේ රජගේ සෙම්පතියා. ඉතාමත් දක්ෂ ඒ වගේම ධෛර්යවන්ත ඒ වගේම සාර්ථක යුද බටේක්. ඒක තමයි මේකේ සඳහන් වෙලා තියෙන පළවෙනි පදේ. ඒ වගේම අපි දකිනවා ඔහුගේ නායකත්වෙන් මේ අරාමීය ඒ කියන්නේ මේ සිරිය වරුන්ට දෙවියන් වහන්සේගේ කරුණාව කරන කොටගෙන ජයග්‍රහණය යුද්ධයේදී ලබා ගත්තා. අපි දකිනවා ඊශ්‍රායෙල් මිනිස්සු දෙවියන් වහන්සේ වෙත ඔවුන්ගේ යොමුව තබාගෙන තියෙන ඒ ඔවුන් දෙවියන් වහන්සේත් එක්ක යන ගමනේදී බොහෝ වෙලාවට මේ දේව ධනතාව දෙවියන් වහන්සේට විරුද්ධ වුණ අවස්ථාවල් තිබුණා. දෙවියන් වහන්සේට අකීකරුණු අවස්ථාවල් තිබුණා. දෙවියන් වහන්සේගෙන් දුරස්ත වුණ අවස්ථාවල් තිබුණා. ඒ හැම මොහොතකම දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා නැවත ඔවුන්ව දෙවියන් වහන්සේ වෙතට ගෙනෙන්න. ඒක නිසා සමහරක් අවස්ථාවල ඔවුන්ව වහල් වුණ හැටියට පවා අපි දකිනවා ඔවුන්ව බාර කෙරුවා. යුද්ධවල වලදී ඔවුන්ට පරාජය හිමි වුණා. දෙවියන් වහන්සේ ඒකට ඉඩ හැරියා. දැන් අපි දන්නවා අපේ ජීවිතයේ සමහරක් කාරණා වලදී අපි පරාජය වෙන තැන් තියෙනවා. අපට නොලබෙන තැන් තියෙනවා. අපිව වේදනාවට පත් වෙන තැන් තියෙනවා. අපි අමාරුකම් වලට යන තැන් තියෙනවා. අපි රෝගාතුර වෙන වෙලාවල් තියෙනවා. හැබැයි මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ දැනු අනුවැතිය ඇනුවත ඇතුව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒකෙන් අපට සමහරක් වෙලාවට ඒකෙන් දෙවියන් වහන්සේ පෙන්වා දෙන දේ තමයි අපට ඒව අභිබෝවා යන්න දෙන්නා වූ ශක්තිය. සමහරක් වෙලාවට අපේ දුර්වලකම් අඩුපාඩුකම් නිවැරදි කරන්න අවශ්‍ය නිසා දෙවියන් වහන්සේ එවැනි වාතාවරණයන් තුළ අපට යන්න අවස්ථාව දෙනවා. සමහරක් වෙලාවට අපි ලෙඩ රෝග වලින් යනවා උන්වහන්සේගේ මහිමය උදෙසා. ඉතින් මේ මොන කාරණේ වුණත් දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේත් එක්ක එකට බැඳිලා උන්වහන්සේට සංවේදී වෙලා උන්වහන්සේත් එක්ක නිවැරදි මාර්ගයේ යාම තමයි දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු. ඒක නිසා තමයි අපිට කොච්චර අපහසුකම් තිබුණත් කොච්චර අමාරුකම් තිබුණත් අපි දෙවියන් වහන්සේගේ මාර්ගයේ යන්නේ නේද? ඒක නිසා තමයි අපට කොච්චර පීඩාවන් ආවත් අපි දෙවියන් වහන්සේව අතහරින්නේ නැත්තේ. අපි දෙවියන් වහන්සේගේ මාර්ගයෙන් ඉවත් වෙලා අපි වෙන මාර්ග සොයන්නේ නැත්තේ උන්වහන්සේගේ රසය අපි අත්දැකලා තියෙන නිසා. ඉතින් මෙතනදී මම කතා කරන ප්‍රධාන චරිතය පළවෙනි චරිතය දැන් නාමන්ට තිබුණා කුෂ්ඨ රෝගයක්. ඔහුට ඒක සුව වෙන්නේ නැති රෝගයක්. ඒ කුෂ්ඨයක හැදුණු කෙනෙක් කවදාකවත් සුවේ ලබලා නැහැ. මේක මාරාන්තික රෝගයක් වැනි ඉතාමත් භයානක රෝගයක් වෙලා තිබුණා. අපි දන්නවා පරණ කිවිසුම් කාලේදී කුෂ්ඨ රෝගියෙක් නම් ඒ කෙනා පාපිෂ්ඨ කෙනෙක් හැටියට තමයි පිළිගත්තේ. අලුත් කිවිසුමට එනකොටත් අපි ඒක දකිනවා. නමුත් මේ අරාබීය මිනිස්සයෝ ඒක ඒ ආකාරයෙන් සලකන්න නැතුව ඇති. ඔහු ඔහුගේ කාර්යය යෙදিলা සිටියා මේ රෝගයේ සමග. ඉතින් මේ කුෂ්ඨ රෝගියාගේ නිවසේ හිටියා කුඩා දැරියක්. ඒ දැරිය ඊශ්‍රායල් ජාතියේ දරුවෙක්. දැන් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් මිනිස්යන්ව වහල් වුණ හැටිට පාවා දුන්න අවස්ථාවේදී මේ
යුද බටයා මේ එයාගේ නිවසට එයාගේ භාර්යාවගේ උදව්ව සඳහා මෙහෙකාර එහෙම නැත්නම් වහල් දැරියක් එයාගේ නිවසට ගෙනමිත් තිබුණා. දැන් එයාගේ කතාන්දරයේදී අපි දකින දේ තමයි පළවෙනි චරිතය. මේ දැරිය දැක්ක මොකක්ද දැක්කේ? සිරියවරුන්ගෙන් සමුදා වශයෙන් පිටත්ව ගිය විට ඕන් ඊශ්‍රායෙල් දේශයෙන් කුඩා කෙල්ලක් අල්ලාගෙන ඇවිත් තිබුණේය. ඈ නාමන්ගේ භාර්යාවට සේවය කළාය. ඈ වනාහි ඇගේ ස්වාමි දුවට කතා කොට මාගේ ස්වාමියා සමාරියේ අනාගත වක්ත්‍රු ඉදිරියේයි පෙනී සිටියොත් හොඳයයි ඇයට එවිට ඔහු ඔහුගේ කුෂ්ඨය සුව කරනවා ඇතැයි කීවාය. දැන් මේ නිවසේ යම් විදියක රෝගයක් ඒ ස්වාමියාට තිබුණා. මේ වැඩ කරන කිසිම වටිනාකමක් නැති වහල් දැරිය ඒක දැක්කා. එයා යාගේ ස්වාමියාට ආදරය කරන්නේ නැති, යාගේ යා ගරු කරන්නේ නැති, යාට අවශ්‍ය වෙන්නේ නැති මේ ඉන්නා වූ එයාගේ ස්වාමියාට යම් සුවයක් අවශ්‍යයි කියලා. ඒ සුවය අවශ්‍ය නිසා යා මොකද කෙරුවේ? එයා දන්න දේ එයා ප්‍රකාශ කෙරුවා. එයා මොනවාද කිව්වේ? සමාරියේ ඉන්නවා දිවසිවරෙක්, අනාගත වක්ත්‍රෝරෙක්, එයා ළඟට ගෙනිච්චානා අනිවාර්යෙන්ම මෙයාට සුවේ ලබන්න පුළුවන්. හැබැයි මෙයා මේ කතාව කියනකොට අපි දකින දේ තමයි ඒ සමාරියේවත් එහෙම නැත්නම් මේ සිරියාවේවත් කවදාක්වත් කුෂ්ඨ රෝගයක් හැදුණු මිනිසෙක් සුවේ ලබලා නැහැ. එයි මං ඒක කියන්නේ ලූක් 4 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ මෙහෙම කියනවා. අනාගත වක්ත්‍රු එලිෂාගේ කාලයේදී ඊශ්‍රායලයේ බොහෝ කුෂ්ඨ රෝගීන් සිටිය නමුත් සිරිය වූ නාමන් මිස ඔවුන්ගෙන් කිසිවෙක් පවිත්‍ර කරනු නොලැබුවේයයි කිසේක. දැන් මේ වෙනකොට මේ දැරිය කවදාක්වත් දැකලා තිබුණේ නැහැ කුෂ්ඨ මිනිස්සේ කුෂ්ඨ රෝගියෙක් සුවය ලබා තියෙන. ඒක මුළු ඉතිහාසෙම ඒ වෙනකොට ඒ කාලයේදී ඒ සිරියාවෙවත් ඒ වගේම සමාරියෙවත් තිබුණේ නැහැ. ඒ වගේම සුවය ලැබුවේ නැහැ. පවිත්‍ර කරනවා කියලා තමයි කියන්නේ කුෂ්ඨ රෝගින්ව. ඉතින් මේක දැකලා තිබුණේ නැහැ. හැබැයි මේ දැරියට විශ්වාසය තිබ්බා මෙතනට ගියොතින් දෙවියන් වහන්සේ යම් දෙයක් මේ ස්වාමියාට එහෙම නැත්නම් නාමන්ගේ ජීවිතයට ඉෂ්ට කරනවා කියලා. එතකොට අපි දකින පළවෙනි චරිතය තමයි දේව විශ්වාසය ඇති චරිතය. එයා කුඩා දැරියක්. එයා ලොකු වයසට ගිය මහලු එහෙම නැත්නම් අධ්‍යක්ීම් තියෙන කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ වගේම එයා වහල් දැරියක්. එයාට කිසිම වහල්ෙක් කියන්නේ කිසිම විටක කිසිම ආකාරයකින් සහනයක් නිදහසක් තිබුණ නැති කෙනෙක්. හැබැයි එයා බය වුණ නෑ. එයා නිර්භීත වුණා එයාගේ විශ්වාසය ප්‍රකාශ කරන්න. අද අපි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපි සමහරක් වෙලාවට අපි ඉන්න පසුබිම තුල අපි දකින දේ තුල අපි ක්‍රියා කරන දේ තුල දෙවියන් වහන්සේ ගැන අපි කියන්න කොච්චර පෙළඹෙනවද? කොච්චර අපි දෙවියන් වහන්සේගේ ඒ උන්වහන්සේගේ විශ්වාසය ගැන කියන්න, එහෙම නැත්නම් උන්වහන්සේ අපේ ගැලුම් කරු හැටියට කියන්න ප්‍රකාශ කරන්න, යේසුස් වහන්සේ අපේ ජීවිතේ කරන මහත් දේවල් ගැන ප්‍රකාශ කරන්න, අප ලබන අත්දැකීම්, එහෙම නැත්නම් අපි දැක්කේ නැතත් අපිට තියෙන විශ්වාසය ප්‍රකාශ කරන්න අද අපි කොච්චර දෙනේ කම්මැලි වෙනවද, බය වෙනවද, අපි තැති ගැනෙනවද, අපි ඒකෙන් මගහැරලා යනවද, අපි ඒකෙන් ඉවත් වෙනවද? හැබැයි මේ දැරියගේ චරිතය තුළින් මේ කුඩා ඒකේ දරුවාගේ චරිතය තුළින් අපි දකින දේ තමයි අපට අවස්ථාව ලැබෙන ඕනෑම තැනක ඕනෑම මොහොතක ස්වාමින් වහන්සේ ගැන ප්‍රකාශ කරන්න අපි බය වෙන්න නරකයි. පළවෙනි චරිතය දෙවියන් වහන්සේ තුළ නිර්වීත චරිතය. අපේ ජීවිතේ අපට සමහරක් වෙලාවට අවස්ථාව ලැබිලත් අපි බය නිසා කොච්චර අවස්ථාවල අපි දෙවියන් වහන්සේ ගැන කියන්නේ නැතු හිටියද? සුභාරංචිය ප්‍රකාශ නොකර ඉන්නවද? අපිට හොඳට අවස්ථාව තියෙනවා සමහරක් තැන්වලදී. උන්වහන්සේ අපි නිසා මැරුණා. යේසුස් වහන්සේ අපි නිසා ජීවිතේ පූජාවක් කෙරුවා. උන්වහන්සේ පමණයි අපට ඉන්න එක සරණ ශක්තිය. දුකේදී තලන්නු පිහිට අපේ රෝග සුව කරන්න පුළුවන් උන්වහන්සේට. අපේ පාපෙට අපට සමාව දෙන්න පුළුවන් කියලා ප්‍රකාශ කරන්න අපි කොච්චර අවස්ථාවල බය වෙනවද? හැබැයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ උන්වහන්සේගේ මහා ඥානවේදී කිව්වේ අපට කිව්වේ
sakala jatin golayan karanna subaranchya prakasha karanna unwahansege wade nirathurawa yedi sitinna eka deva sevekek ehema naththam eka sampurna kale pastor kenekta ehema naththam deviyan wahansege seve karana ayata pamanak seema unu deyak neme onema talaka me gedaraka wada karana wahal daruwek eya yage deviyan wahanse gana kiyanna eya baya unne eyata danna widiyata eya prakasha keduwa mehema kenek innwa etanata giya nan oyata sahane sanasuma laba ganna puluwa e palaweni charithya etukota api dakinawa tawat charithayak gana apata dakinna puluwankama labena e tamai me 7weni padaye indala kiyenawa israele raja liyuma kiyawa dan mokada une dan me dariya mehema kiwwata passe me kathandare gihilla rajathumata ohuge sevakeyo prakasha karana rajathumata me siriya rajathumata meka prakasha karapu gaman ohu ekata ithama kemathi vela ehenam namanta prakasha karana oba yanne tanta gihilla me samari inna divasivareya gawata gihilla oba suwe labanna mama Israel ne raja ta tiyagi boga denda yanawa e wagema eyata liyumak liyanda yanawa namanma suwa karanna me de me karane ishta karanna kiyala liyumak deela naman yate naman ge sevakiyon tekka me Israel raja wetata yawanawa den mama kiyana dewana charithaya tamai me Israel raja 7weni padaye kiyenawa Israel raja liyuma kiyawa tamage endum miragena manushyekuge kushtaya suwa karannata kiya ohu mata liya evanne maranta jeevath karantath mama deviyan wahanseida ohu mata viruddhawa dabareekata karanayak soyena hati kalpana kara bala pallayai kiwaya dan mokada wenne dan me Israel rajata me Siriyave raja dan me opu liyuma dakkama me rajata ithamath bayak athi wenawa ekata hetuwa tamai rajawaliya 20weni pariccheyade palaweni padaye indala 3weni padaye dakwa dakka nan ogolanta bala ganna puluwa me siriyawurun me samariye hitapu me israele e rajawa e israel manushyanwa parajaya karunu labuwa yudden itin oun dan me ayata samawa aragena ounge samawa labagena dan arakshawa athuwa inna pirisa Onge shaktiya gana siriyawarunge shaktiya gana e rajawarun 30 denek ekathu vela kandayam 30k ævilla ounta viruddha pahara deela oun pahara kala hitapu pirisa dan me golan baya wenawa dan metanadi aith yuddhayakata ehema naththam aith prashnayak athi karanna tamai me siriyave rajage kalpanawa eka nisa ohu baya wenawa ohu kalabalita pat wenawa ohu kiyana prakashaya tamai wedagath wenne Maranta jiwat karandat mama deviyan wahanseida. Ohu danagena hitiya maranayat jeevanayat denna puluwan ekama tanan wahansekatai. E deviyan wahanseta pamanai. Apada jeevaya denna puluwan ape jeevamana deviyan wahanseta pamanai. E wagema maranayat thirane karanne deviyan wahanse. Eka kisivekuta karanna bae. Api hitanawa apada puluwan eka meka kiyala. Namuth jeevamana deviyan wahanse tamai thirane karanne. Habai manushyange ikman bima nisa maraneya laba ganna puluwa. Namuth api dannawa me deval deviyan wahanseta pamanai karanna puluwa. Itin e de danagena sitiyat ohuge hadawate bayak athi una. Ekata hetuwa tamai ohu e rate hitapu samariye hitapu deva sevakiyawa hema naththam divasivareyawa piliganna ohu kemathi unne. Ohuth ekka sambandhatawayan pawaththa ganna kemathi unne. Ohuta අවශ්‍ය වුන්නේ ඔහු කැමති වුන්නේ මේ දිවසිවරයට මොකද දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන දේවල් ඔහුගේ කැමැත්තෙන් ඔහු කාරණා කරනවා මිස දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අරගෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල කටයුතු කරන්න මේ පුද්ගලයා කැමති වුන්නේ මේ රජතුමා කැමති වුන්නේ ඔහුට ඕන කාරණා තමයි ඔහු නිෂ්ඨ කරගෙන ගියේ දැන් ඔන්න ප්‍රශ්නයක් ඇවිලා දැන් ඔහු බය වෙලා ඔහුගේ ඒ චිත්ත පීඩාව නිසා ඔහුට තිබුණා බය නිසා ඔහු ඇඳුම් ඉරාගෙන ඔහු බයටපත් වෙලා බෙහෙසටපත් වෙලා අද අපි තව කොට්ටාසයක් ඉන්නවා අපි අතරෙත් ඉන්න පුළුවා දෙවියන් වහන්සේ ගැන දන්නවා දෙවියන් වහන්සේගේ මහත් වූ ක්‍රියාවන් ගැන දන්නවා හැබැයි Tamanට ඕන විදිහට ජීවිතේ හරිගස්වාගෙන යන කණ්ඩායම ඉති ප්‍රශ්න කරදර ආපුවම ඔවුන්ගේ හදවතට ඉක්මනින් එන්නේ මොකක්ද බය
ඇයොන්ට විශ්වාසයක් නැහැ දෙවියන් වහන්සේ කෙරෙහි. ඔවුන්ට බලාපොරොත්තුවක් නැහැ. ඔවුන් දන්නේ ඒ ජීවමාන දෙවියන් වහන්සේට කළ හැකි දේවල් ගැන. ඔවුන් ඔවුන්ගේ කැමැත්ත අනුව ඔවුන්ගේ ජීවිත ගෙවාගෙන ඔවුන් ඒ අනුව ඔවුන් නිවැරදි කියලා හිතේ තියාගෙන ඔවුන් ජීවත් වෙනවා. ඔවුන් දකින්න දේවල් ගොඩාක් තියෙනවා. දෙවියන් වහන්සේගේ දරුවන්ගේ ජීවිතවල කරන දේවල් තියෙනවා. හැබැයි ඔවුන් කැමති නෑ යේසු ක්‍රිස්තුස් වහන්සේව තමන්ගේ ජීවිතයට පිළි අරගෙන දෙවියන් වහන්සේ හැටියට ඔවුන් අදහන්න. ඉතින් ඒ අය ඒ අයගේ ජීවිතේ කරුණු කාරණා ආපු ගමන්ම ඒගොල්ලන්ට ඇති වෙන්නේ බය. දැන් මේ රජටත් උනේ ඒකමයි. ඔහුට බය දැනුණා. ඇයි ඔහු දැකලා තිබුණේ මේ සිරියාව රජතුමා බෙන්හද් කියන රජතුමා මේ මිනිස්යන්ව පරාජය කරපු එක ගැන. ඔවුන් දැන් ඔවුන්ත් එක්ක සමාදානීය ගිවිසුමක් ඇති කරගෙන යාන්තමින් ජීවත් වෙනවා මේ ඊශ්‍රායෙල් මිනිස්සු. මේ සමාරිය මිනිස්යන් දැන් තවත් යුද්ධයකට ඇති වෙලා අපිට මුළු විනාශය තමයි ඇති වෙන්නේ කියලා ඔවුන්ට බය දැනුණා. ඉතින් ඒක නිසා ඔහුගේ තීරණේ උනේ මම කොහොමද මරන්න ජීවනයේ අයිති මට ඒක කරන්න බෑ. මම කොහොමද නාමන්ව සුව කරන්න යන්නේ? ඇත්ත අපිට පුළුවන් ද මිනිස්සෙක් සුව කරන්න? අපිට ඒක කරන්න බෑ. හැබැයි ජීවමාන දෙවියන් වහන්සේට කරන්න පුළුවන් කියලා අපි විශ්වාසය තියනවා නම් උන්වහන්සේට කරන්න පුළුවන්. උන්වහන්සේට පුළුවන්. අපි දන්නවා වෛද්‍යවරු ඉන්නවා. දේවල් දෙවියන් වහන්සේ ඖෂධ මේ ලෝකෙ තුල මවලා තියෙනවා. ඒ දේවල් වලින් සුවේ ලබනවා. නමුත් සමහරක් දේවල් වලදී කාරණාවලදී වෛද්‍යවරුන්ටත් කරන්න බැරි කාරණා තියෙනවා. දේවල් තියෙනවා. හැබැයි ජීවමාන දෙවියන් වහන්සේට විතරයි කරන්න පුළුවන්. මොකද ඔහු දැනගෙන හිටියා මේ කුෂ්ඨය එසේ මෙසේ එකක් නෙමෙයි. ඒක කාටවත් සුව කරන්න බෑ. මෙතෙක් නාමන්ගේ ජීවිතේ කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා තිබුණේ මේ රෝගය නිසා. මේ කුෂ්ඨය නිසා. මෙතනින් එහාට යාට කරන්න කිසිම දෙයක් නැහැ. එහෙනම් එක්කෙනාටයි පුළුවන් ජීවමාන දෙවියන් වහන්සේට විතරයි. අපේ ජීවිතේ සමහරක් කාරණා අද වෙනකොටත් ඇති ඔබේ ජීවිතේ. කරලා කරලා කිසිම දෙයක් කරගන්න බෑ. කාටවත් බෑ කරන්න. ඔබට කරන්න පුළුවන් ඔක්කොම කෙරුවා. හැබැයි සමහරක් වෙලාවට හිතනවා ස්වාමිනී දැන් ඔබේ බය විතරයි ඔබේ ජීවිතේ තියෙන්නේ. මුකින්ද මම නිදහස් වෙන්නේ? කොහොමද මම නිදහස් වෙන්නේ? හැබැයි විශ්වාස කරන්න ජීවමාන දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා නම් අපට උන්වහන්සේගේ කරුණාව තියෙනවා. ඉතින් මෙතනදී 8 පදයට එනකොට එලිෂා දිවසිවරයා ඔහුගේ චරිතය ගැන අපි දකින්න පුළුවන්. දේව සේවකයා ඊශ්‍රායෙල් රජු තමාගේ ඇඳුම් ඉරාගත් බව දෙවියන් වහන්සේගේ මිනිසයා වූ එලිෂා අසා නුඹමක් නිසා නුඹේ ඇඳ ඉරාගත්තේහිද? ඔහු මා ළඟට ආවාවේ එවිට ඔහු ඊශ්‍රායෙල් අනාගත භක්තෘවරු කෙනෙකු සිටින බව දන්නේ යයි රජුට කියා ඇරියේ. එලිෂාට කිසිම බයක් තිබුණ නැහැ. ඇයි බය නැත්තේ? එයා අදහන්නේ ජීවමාන දෙවියන් වහන්සේව. හැලෙලූයා. අපේ ජීවිතයේ ප්‍රශ්න එනවා. ඇයි අපි බය නැත්තේ? අපි අදහන්නේ ජීවමාන දෙවියන් වහන්සේ නිසා. අපිත් එක්ක එකට ජීවත් වෙන දෙවියන් වහන්සේ. මැරුණු කෙනෙක් නෙමෙයි උන්වහන්සේ මැරුණා. හැබැයි උන්වහන්සේ දවස් තුනෙන් නැකිට්ටා. ඒ ජීවමාන දෙවියන් වහන්සේව තමයි අපි අදහන්නේ. ඒක නිසායි අපේ ජීවිතේ ප්‍රශ්න එනකොට කරදර එනකොට අපි කොහිටද දුවන්නේ? කා ළඟටද අපි දුවන්නේ? අපට මතක් වෙන්නේ කාවද? මතක් වෙන්න ඕන කාවද? ජීවමාන දෙවියන් වහන්සේව. හැබැයි කනගාටුවට හේතුව කිතුණුවන්ටත් අමතක වෙනවා ප්‍රශ්න කරදර එනකොට මේ ජීවමාන දෙවියන් වහන්සේ ඉන්නේ අපේ හදවතේ කියලා. ඔබ යේසු ක්‍රිස්තුස් වහන්සේ ඔබේ ජීවිතේ පිළිගත්ත දවස් ඉඳලා යේසුස් වහන්සේට කිව්ව දවස් ඉඳලා ජේසුනි මගේ හදවතට වහන්සේ වඩින්න, මාත් එක්ක ජීවත් වෙන්න, මගේ පාප වලට මට සමාව දෙන්න, ඔබ වහන්සේ මගේ දෙවියන් වහන්සේ කියපු දවස් ඉඳලා ඔබත් එක්ක ශුද්ධාත්මෙන් වහන්සේ ජීවත් වෙනවා. ඒ ත්‍රිත්වයේ ජීවත් වෙනවා. එහෙනම් ඇයි ඔබ දුවන්නේ? දුවන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ එලිෂා දැනගෙන හිටියා. ඒ වගේම එලිෂා දැනගෙන හිටියා සමාරියවත් සිරියාවත් තාම එක කුෂ්ඨ රෝගියෙක්වත් සුව වෙලා නැති බව. හැබැයි දෙවියන් වහන්සේ එලිෂා දැනගෙන හිටියා දෙවියන් වහන්සේගේ ක්‍රියාව අහම්බෙන් නොවන දෙයක් බව. සමහරක් වෙලාවට අපට විසඳගන්න බැරි ප්‍රශ්න එනකොට අපි කලබල වෙනවා. හැබැයි අපි හිතන්න ඕන මේ එන ප්‍රශ්නය මට එන්නේ දෙවියන් වහන්සේ නොදනුවත්වද? අපි විශ්වාස කරනවා නම් මට වෙන හැම දෙයක්ම දෙවියන් වහන්සේ දන්නවා කියලා. ඔබ හිතන්නේ ඔබ බය වෙන්න යන්නේ ඔබට එන ප්‍රශ්නය ගැන.
ඇයි ඔබ තේන ප්‍රශ්නේ දෙවියන් වහන්සේ දන්නවා. ඒ ප්‍රශ්නෙට විසඳුමක් උන්වහන්සේ තුල තියෙනවා. අවශ්‍ය වෙන්නේ එක දෙයයි උන්වහන්සේ තුල යැපෙන එක විතරයි. ඒ යැපීම ලබා ගන්න යැපෙන්න බැරි නිසා අපි කලබල වෙලා එහෙට දුවනවා මෙහෙට දුවනවා අඩක කරන්න උත්සාහ කරනවා මේක කරන්න උත්සාහ කරනවා අවසානයේදී අපි පරාජයක් දකිනවා. හැබැයි එලියට එලිෂට ඒ දිවසිමරයට අනාගත වක්තුරයට විශ්වාසී තිබ්බා. දෙවියන් වහන්සේ මේ කෙනාව ගෙනාවනම් සුව කරන බව. එතකොට රජතුමාට කියන ඇයි වා කලබල වෙලා දුවන්න යන්නේ? ඇයි වා වාගේ ඇඳුම් ඉරාගෙන දඟලන්නේ? මොකද ඔයා කුලප්පු වෙලා නේ? අපි සමහරක් වෙලාවට කුලප්පු වෙනවා. ගාල කඩාගත්ත හරක් රැළ වගේ අපි දුවනවා. අපිට ප්‍රශ්න කරදර ආපුවාම ඊමේ අත දුවනවා. හැබැයි එලිෂා එයා ගානක් නැතුව කියනවා. ඒ වගේම එයා පොඩි හින්ට් එකකුත් එවනවා. මොකද්ද කියන්නේ? එවිට එයා දැනගන්න ඕනේ ඊශ්‍රායලයේ කවුද ඉන්නේ අනාගත වක්තුරවරයෙක් ඉන්නවා කියලා. රජතුමා ඔබ ඔබ දන්නේ නැහැ. ඔබට මං ගැන කිසිම හැඟීමකුත් නැහැ. දේව සේවකයන් ගැන සමහරක් වෙලාට සමහරුන්ට කිසිම හැඟීමක් නැහැ. හැබැයි එලිෂා කියනවා එයා දැනගන්න ඕන ඊශ්‍රායලයේ මොනවාද කියන්නේ මෙතන. එවිට ඔහු ඊශ්‍රායල අනාගත වක්තෘ කෙනෙකු සිටින බව දැනගන්නට දැනගන්නේ යයි රජුට කියා ඇරියේය. රජුටත් පොඩි හින්ට් එකක් ගහලා ඔබත් දැනගන්න ඊශ්‍රායලයේ ඉන්නවා සමාරියේ ඉන්නවා දිවැසිවරෙක් අනාගත වක්තෘ කෙනෙක්. ඒ අනාගත වක්තෘතුමන්ට එහෙම නැත්තම් ඒ කෙනා දෙවියන් වහන්සේත් එක්කයි සම්බන්ධ වෙලා ඉන්නේ. දෙවියන් වහන්සේගේ පණිවිඩ මිනිස්යන්ට ප්‍රකාශ කරන්නයි. අපි දන්නවා පරණ ගිවිසුම් කාලයේදී අනාගත වක්තෘ වරුන් එයාගේ මුඛයෙන් නික්මෙන වචන ඒවත් දෙවියන් වහන්සේගෙන්ම පැමිණෙන වචන. ඒකයි දෙවියන් වහන්සේ කියන සේක කියන්නේ. මොකද ශුද්ධාත්මයන් වහන්සේ ඒ පරණ ගිවිසුම් කාලයේදී මිනිස්යන්ට තුලට ඇවිල්ලා උන්වහන්සේගේ කාර්යය ඉෂ්ට කරලා නැවත උන්වහන්සේ ඒ තුලින් ඉවත් වුණා. ඉතින් ඒ වචනය දෙවියන් වහන්සේ විසින්ම ඒ අනාගත වරුන්ගේ වක්තෘරුන්ගේ මුඛය තුලින් නික්මෙන්ට සැලසුවා. හැබැයි අලුත් ගිවිසුම කාලෙදී වෙනස්. ඒක නිසායි අපි අද කියන්නේ නැත්තේ දෙවියන් වහන්සේ කිව්සේක කියලා. ශුද්ධාත්මයන් වහන්සේ කිව්සේක කියලා. මොකද අද අපට ශුද්ධාත්මයන් වහන්සේ අපිත් එක්ක ඉන්නේ. අපිත් එක්ක වාසය කරන්නේ. උන්වහන්සේම පිළිගත් දවස් ඉඳලා මං ඉස්සලා කිව්වා වගේ අපිත් එක්ක ජීවත් වෙනවා. එතකොට අපට එන පණිවිඩේ මේ අපේ සිතවිලිත් එක්ක අපේ අදහසුත් එක්ක අපේ දේවල්ත් එක්ක ඒ සුද්ධාත්මන් වහන්සේ කියන දේ අපි ප්‍රකාශ කරන්නේ. එතකොට අපට කියන්න බෑ මේක සුද්ධාත්මන් වහන්සේ කියන සේක කියලා. උන්වහන්සේගේ මඟ පෙන්වීම තුලින් තමයි අපට මේ දේ ඇවිල්ලා තියෙන්නේ, මේ දේ ප්‍රකාශ කරන්න කියලා අපට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒකයි වෙනස. හැබැයි අද බොහෝ මනුෂ්‍යෝ තමන් ආරූඪ කරගෙන තමන් දේවල් කරගෙන ඕන්ම දෙවියන් වහන්සේ වගේ වෙන්න යනවා. මේ පොළවේදී කාටවත් බෑ දෙවියන් වහන්සේ වගේ වෙන්න. අපි කිසි කෙනෙක්ට උන්වහන්සේගේ තැන ගන්න බෑ. අපට පුළුවන් උන්වහන්සේගේ මෙහෙකාරයන් වෙන්න පුළුවන් විතරයි. උන්වහන්සේ කියන දේ කියන්නේ විතරයි. උන්වහන්සේට උන්වහන්සේගේ සුවය අපට යාඥා කරන්න විතරයි පුළුවන්. එතනින් එහාට තීරණය කරන්නේ මනුෂ්‍යයන්ව සුව කරනවාද, මනුෂ්‍යයන්ව නිදහස් කරනවාද, මනුෂ්‍යයන්ට දෙන ඒ සුවය ගැලවීම මිදීම ඒ හැම දෙයක්ම ගැන තීරණය කරන්නේ ජීවමාන දෙවියන් වහන්සේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙසේ නාමන් තමාගේ අශ්වයන්ද රතේද ඇතුව ඔවුන් එලිෂාගේ ගෙයි දොරකඩ ළඟ සිටියේය. දැන් ඉතින් මේක අහැව්වා විතරයි රජතුමා කියන්නේ නැතේ මම නෙමේ සුව කරන්නේ, නාමන් තමයි සුව කරන්නේ. ඔන්න ඔයා ගිහලා යාව අල්ලගන්න, මාව බේරගන්න. දැන් නාමන් ඇවිල්ලා කාගේ ගේ ළඟද ඉන්නේ? දිවසිවරයාගේ නිවස ළඟ දොරකඩ ළඟ ඉන්නවා. අනේ මේ එලිෂා මොනවාද කියන්නේ? එලිෂා නුමගොස් ජෝර්දානයේ සත්වරක් නාපන්න. එවිට නුඹේ මාංශය හරි ගැහි නුඹ පවිත්‍ර වන්නේ යයි පණිවිඩ කරුවෙකුගේ අත කියා ඇරියේය. දැන් හරි පුදුම දෙයක්. දැන් මෙච්චර සේනාධිපතියෙක් යුදබටයෙක් සිරියාවේ රජතුමා තමයි ලියුමක් දීලා එවලා තියෙන්නේ. දැන් යා නිකන් එන්න ඇති ලොකු මහා ලොක්කෙක් වගේ එන්න ඇති. ඇවිල්ලා හිටියා නාමන්ගේ එලිෂාගේ ගේ ඉදිරිපිට දොර ළඟ. එලිෂාගේ ඇතුළට වෙලා කිසිම ගාණක් නැතුව එයාගේ සේවකයන්ගේ අතේ පණිවිඩයක් කියනවා ගිහිල්ලා ජෝර්දාන ගඟෙන් හත්සරයක් නාලා එන්න. දැන් මේක අහපු නාමන්ට මොනා හිතෙන්නේ නැද්ද? ඒ හැබැයි එලිෂා කිසි ගාණක් ගත්තේ නැහැ.
Oke, deh Elisha dana kan dia meyavila ini Devayan Mahansa nemei kiyala. Samanya manusia. Iting ya tuhunu ne, ita wada Devayan Mahansa balawan teh kiyala prakash karan. Habai api, api Devayan Mahansa kekuatan dikebat, api palleh ata daan nbe. Unwahansa pamanai swamin wahansa. Unwahansa ata pamanai gaurave, mahime, prasansav. Ekai itu unwahansa ata pamanai. Iting Dem monna mukadewenne, namut naman kopo yanna tegiye. Etema kianuye, uhu pitatata ma langata avid, sitagena, tamage devu swamin wahansige name kiya yaknya kara, kushtaya, mattehi tamage ata wana, rogiya swakaranawa athai situwemi. Monada dem me naman hite tiyagena ave, dem duwagena ave Elisha ewilla, deviyan wahansata yaknya karala arayaage kushtayata ata tiyela, yaknya karala. Mawa suakrai kila tamai mam balapurutune. Hebei mata kieno gila Jordan gange nale ne kila. Metene kieno ite pas sia kieno Damaskus gangga wana abana saha parpar Israel deshe siolo jalawal te bada honda noede. Ewai nala pavitra wenna te mata beri dai kiwe. Ya kieno me Jordan iti ena mada iti ena gangga te bada. Damaskus iti ena gangga deka gena parpar kieno gangga wai. E gangga deka gena kiyenawa ewa mita wada pirisindui. Ai mangila me mada gangga kaga nandiyan. Habai mese ohu kopen hari giyeya. Den yata puduma tarahawa. Nala enda api kiyenanne gila nala enda kiyala anne e wage kathawak thamai den me kiyala tiyenne. Gila nala enda Jordana gangen nala enda. Den me sempati yata kiyanne. Den Israel rajake hita Siriyave rajake hitawathma kena. Habe Elisha te eka ewa adala unne yata adala un ekama de deviyan wahansata sannivedin deviyan wahanse kiyapu de tamai ya kiyanne vena kaagrad dewal nemei ya kiyanne me deviyan wahanse kiyana de ada api bayai deviyan wahanse kiyana de kiyanda eka nisa api eka tikak hondata cover karala wahala karala ne ya etakota gælavima laban ekak ne araka wen ekak ne ya deviyan wahanse piliganna ekak ne eka nisa api api poddak nævenn utsaha karana samahara tæn waladi Wacana ini naskran usaha kerana, hebat wacana ini naskran nabe. Dewi Anwahan sekian ada api kerana tiennya, api Dewi Anwahan sekian serve kerana nama ayenang, api ni berada di hitagan nama tiennya. Dewi Anwahan sekian ada pamana api kerana tiennya, api ekat manusia yang hari vidya te polam bawa nanti tiennya, magapin bawa nanti tiennya. Netang ubat ini sekian Dewi Anwahan sekian mai, ekat dana kanitia Elisha. Itin demo kedune. Dan mereka hapu ya ge serve kyo naman ge serve kian hari honda kan daima. Ya oba balan dahatung ini pada indra dahatung ini pada ini kota kio ini kota dakin na bobot puluang. E manusia kiena, misa oyaite kiuwe loko deyak nemei ara gangeng gila naanda vidarai. O poddak keranda. Nih deka tamai kiuwe gula. Kiuwe me loko deyak kiuwe ne ane. Anaga te waktu loko deyak wate keranda kiela kiuwe ne wate kiuwe me gangeng gila naanda vidarai. Iting eka nisa nanda nala pavitra wenna etakota mokada une etakota api dakina de tamai ilanga charithaya naman ge charithaye di ohu ki karuna ohu mokada keruwe ohu deviyan wahanse ege manushya kiyu prakarayata jordana gangen näwa etakota mokada une ohuge sharire ohu hatwarak e kiyuwa wagema Gilila hatwara kudata mahatweni watawa ohuge sharire mulumaninma kuda daruwekuge samakmen sampurnema pavitra vela ohuge kushtaye suwuna. Priya sahodariya sahodariya apata me charita kipe tulin deviyan wahanse ugannana katha bohomayak tibena. Naman akikaruna muranduna ya hituwa meka kirima tulin yata nikan madikamak kiyala adupaduwak kiyala. Habai eyata Yagi awatin nayagi pelambewi matik, ya dana katta make kiri matulin mata mage jiwite wenasak kadakin nampuluang kiela. Iting ya ekat kikaruna matama ya ata haskam siddhuni. Adapet jiwite, apat kikaru wenne beri tentiena, api akikaru la murandu la inna, obat devian wahanse kiena dek nokar inna thak, obat obe jiwite haskam siddhu wenne. Oba sanmedi uno deviyan wahanse kiyana de allagattot obe jeevithe haaskama siddha wenawamai obe jeevithe deviyan wahansege kemathishta wenawamai namange jeevithe onna okai siddha une
Yagi jiwite eka siddha unama eya sampurnenma deviyan wahanse wetata haruna. Api dakina de tamai monada kiyanne. Evita ohu tamage mulu piriwara samaga deviyan wahansege manushya langata hari yawi ohu idiriyei sita katha kota itin Israel sitena deviyan wahanse misa mulu polawe vena devi kenek nathi bawath dan danimi. Ebevin dan obage mehekaruwage satutu panduru piligata menawai kiyeya. Oh kiyenawa mama vishwasa karanawa me Israel e ehema naththam me deviyan wahanse hera vena devi kenek na mage mulu hadawathinma mama vishwasa karanawa ada boho denek deviyan wahanseewa addakinawa unwahansema vishwasa karanawa unwahansege haaskam addakinawa habai oun kemathi na ethenin yahata tiyena gamana deviyan wahanseth ek yanne deviyan wahanseewa hadawathata piliganna kemathi na Deviyan wahanseewa tamange jeevithaye midun karu hatita piliganna kemathi na. Unwahansege wacane prakarayata niweradi jeevithayak gatha karanna kemathi na. Egolanta ona karanne haaskamai deviyan wahanseewa nikan viswasaya thiyagena awashya welawata ewilla deviyan wahanseewa pawichchi karana. Swamini mata meka laba denna eka laba denna. Ita passe gihilla tamanta ona kiyana wade karana. Habai eka deviyan wahanse balaporuth wenna kemathi nathi deyak. Priya sahodara sahodara ape jeevithaye deviyan wahanse ape jeevithaye yam deyak kara thibenawana vishalama de thamai ape paapa walata samawa deela thiyena eka e samawa dunna deviyan wahansewa hariyakarawa anugamane karana kota apata ape jeevithaye hada ganna boho dewal thiyena e karana api anugamane karanna thiyena obe daruwan nævilla awashya welawata obe nawasa de gatta aya gihilla patthakata ela oba demawpiya hatiyata wat piliganna naththam oba yaata kiyenawada mage daruwa kiyala oba kemathi de yaata Bahasa dia ada, kiamat itu benar, ne? Inan daruana sammanda tahave tiennona, hemat ama katakaran nona, ini sammanda tahave gudena gaga naithin tiennona. Ewa kita demopian kena dana gan nona, daruan kena demopio dana gan dona. Ini mana tentang ini sammanda tahave ini terumak ne? Ada api gudat denek me deviyan wahanse badahan ne? Ini sammanda tahave netu. Awasya bela awat awasya mohotet pamanak, swamin wahanse wiswasa kerana. Anit welawata taman kemathi widiyata tamange jeevithaye gatha karanawa. Unwahanse apen balaporoththu wenne pavithrunu jeevithayak. Namange jeevithaye ya kiyakara una, ya kiyapu widiyata Jordane gangen pavithra una, sharire pavithra vela pirisindala ya samanye hiduni hitiyatat wada yage samapahapat vela ya nirogi suwe labuwa. E wagema ya ilanga piyawara ya vishwasa kiruwa deviyan wahanseva. Eka tamai tamat wedagath de. Ada ape jeevithaye suwawim labala athi. Habai aayith oba rogi wela athi. Neida? Suwaya ada labuna eka maranakan e suwaye thiyenada? Lazarus Yesus wahanse nekittewwa. Adath Lazarus innawada? Ne, ohu nawatha miya giya. Haaskama wenna puluwa. Eka habai haaskama vitarak oba e jeevithaye oba soyenawa nam kavadakath oba deviyan wahansewa anugamane karanne. Habai deviyan wahanseva soyanna evita obata haaskama siddha wei obe jeevithaye. Deviyan wahanseva tadin allaganna evita obe jeevithaye haaskama siddha wei. Apita me sundara jeevithaya sundara lokayak neme ape jeevithaye. Neida? Apith prashna karadara walin yanawa, apith roga walin yanawa, apith peedawa tulin yanawa, deva tulin yanawa. Habai apata thiyena balaporottuwa jeevamana deviyan wahanse apith ekka inna nisa api baya wenna. Hariyata ara Siri Israel raja wage api baya wenna yanne ai ape gawa deviyan wahanse inna swamin wahanse dannawa mata wenna yana vipatti swamin wahanse dannawa mata wenna yana sidu wenna yana de mam mata karanna tiyena de swamin wahanse danne eka nisa tamai apata me pot 66 kin tiyena deva wacane labila tiyenne meke tiyena meka kiyawan naththam obata kawadaakwat me deviyan wahanse kawuda kiyala දැනගන්න හම්බෙන්නේ මේක කොට්ටයට තියන්න ඉදිය ගත්ත කියලා සමහරක් වෙලාට බය වුණාම මිනිස්සු මේක කොට්ටයටයි තියන්න පුළුවන් ඔක්කොම තැන්වල තියාගන්න හැබැයි හිතන්න බ කවදාකත් ඔබේ බය ගිහිලා යකා ඇවිල්ලා මේක දැකලා දුවයි කියලා යේසුස් වහන්සේ පරීක්ෂා කරනකොට මේකෙන් වචනේ අරගෙන තමයි යකා පරීක්ෂා කරුවේ එයා දන්නෝ අපිට වඩා හොඳට දේව වචනේ ඉතින් ඒක නිසා මේක නිකන් බය වුණාම ළඟ තියාගන්න පොතක් එහෙම නැත්තම් පාර යනකොට ආරක්ෂාව ඇති කරගන්න පුළුවන් පොතක් ඒ වගේ නිකන් මන්තර පොතක් නෙමෙයි මේක දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් ලියවුණු උන්වහන්සේගේ වචනයයි ඒ වචනය තුල
Kristus wahanse, jiwa mana devian wahanse, kauda kiyane ka meke sandahan vela tiyena. Unwahanseva danaganna nathuwa unwahanseva apata anugamane karanna bae, unwahanseva adahanna bae. Iting oba dinapata me sambandhatawaya, me godanagima tibun naththam, obath hariyata me charitawalin ayahapathma charitayakata aithi pudgale bawata patthenna puluwan. Habai me charitawalin yahapath. Devian wahansege ara e kuda dariya ඒ වගේම දිවැසිවරයා ඔවුන් නැවුන්නේ ඊට පස්සේ ඔහුට මොනවාද කරන්නේ තෑගි භෝග දෙනවා ඔබ කියවලා බලන්න මේ පරිච්ඡේදය ඉතුරු කොටස් තුල හැබැයි ඔහු පිළිගත්තද ඔහු ඒව පිළිගත්තේ නැහැ එකක්වත් ඔහු පිළිගත්තේ නැහැ ඔහු දෙවියන් වහන්සේගේ සහැල්ලුවටපත් කිරුවේ නැහැ සමහරක් දේවල් අපට ලැබෙන්න පුළුවන් දෙවියන් වහන්සේගේ ආශිර්වාද හැබැයි අපි හැම එකක්ම දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් කියලා බලා බාර ගන්නවා නම් අපට ඒක කවදා හරි සාපයක් වෙන්න පුළුවන් Iting apada labene de api devian wahansege vimasala e deval baragatte naththam aashirwadaya apada saapayak wenna puluwa. Iti eka nisa ada godak seve karana aya mulave wetenawa vinashayata patwenawa tamanta aithi nathi deval walata atha gahanna gihilla. Priya sahodaraya sahodariya devian wahanse thula api innawu daruwan hatiyata unwahansegen karunu karana apada denna deval inna deval hama deyakma meka mata labuni devian wahansegen kiyala bala බාර ගන්නවා නම් උන්වහන්සේගෙන් විමසන්නේ නැතුව අපි යම් දවසක අපේ ජීවිතයට හානියක් ඇති වෙලා අපිට දෙවියන් වහන්සේත් එක්කත් ගමන් කරන්න බැරි තැනක අපිට කටයුතු කාරණා සිද්ධ වෙයි. ඉතින් ඒක නිසා අපේ ජීවිතේ වටිනාම දේ ක්‍රිස්තුස් වහන්සේ. අපේ ජීවිතේ වටිනාම දේ දෙවියන් වහන්සේ. ඉතින් ඒක නිසා ප්‍රිය සහෝදරයා සහෝදරිය එදා ඒ සමාරිය හිටපු රජ බය වුණා එයාට කරන්න බැරි දෙයක් එයාට කියනකොට හැබැයි එයා විශ්වාස කෙරුවේ නැහැ ඒක දෙවියන් වහන්සේට කරන්න පුළුවන් කියලා. අද ඔබේ ජීවිතේ බොහෝ බය ඇති. ඔබට කරන්න බෑ ඒක. හැබැයි ඔබ විශ්වාස කරන්න දෙවියන් වහන්සේට කරන්න පුළුවන්. හැලෙලූයා. උන්වහන්සේට කරන්න පුළුවන්. උන්වහන්සේට පමණයි සියල්ල කරන්න පුළුවන්. උන්වහන්සේ මේ ලෝකේ මවා පාලනය කරන සීමා රහිත බලයක් ඇති. ਸਰබ බලධාරී, ਸਰ වාසී, ਸਰ පරාක්‍රමු දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ හැලෙලූයා අපි උන්වහන්සේව නමස්කාර කරමු හැලෙලූයා නමස්කාර වේවා දෙවි පියාණනි ඔබට ගෞරව වේවා දෙවි ස්වාමිනේ හැලෙලූයා මහිමය වේවා මහිමය වේවා උන්වහන්සේව අපි ගෞරවයටපත් කරමු අපි මේ උදෑසන ස්වාමින් වහන්සේට කියමු ස්වාමිනී නාමන්ගේ ජීවිතය වගේ මගේ ජීවිතය අලුත් කරන්න ඔබ වහන්සේ මට උපකාර කරන්න ඒ කුඩා දැරිය වගේ ස්වාමිනී මට නිර්භීතව ඔබ වහන්සේ ගැන ප්‍රකාශ කරන්න ශක්තිය දෙන්න. ස්වාමිනියේ දේව සේවය කරපු ඔබ වහන්සේගේ දාසයා වගේ මට ඔබ වහන්සේගේ කැමැත්ත පමණක් ඔබ වහන්සේ කියන දේ පමණක් කරන්න ශක්තිය දෙන්න. මට උදව් කරන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ කරුණාව මට දෙන්න දෙවි පියාණනි. හැලලූයා. නමස්කාර වේවා දෙවි ස්වාමිනී. මහිමය වේවා. ඔබගේ නාමයට ප්‍රශංසා වේවා. ඔබ කැමති නම් යම් පියවරක් දෙවියන් වහන්සේ ඉදිරියෙන් තබන්න. ඔබ කැමති නම් උන්වහන්සේගේ මාර්ගය තුල වර්ධනය වෙමින් ගොඩනැගෙමින් ඉදිරියට යන්න. ඔබට පුළුවන් නැකිටලා හිටගන්න මං ගැන යාඥා කරන්න මට උදව් කරන්න කියලා ප්‍රකාශ කරන්න. ඔබ වටපිට බලන්න එපා කවුද මං ගැන බලන්නේ ඒව ඔබට අදාළ නැහැ. හැබැයි ඔබේ ජීවිතේ ස්වාමින් වහන්සේ ඉදිරියේදී කැප කරලා අලුත් ජීවිතයක් ඉදිරියට ගෙන යන්න. මගේ ජීවිතේ මම බය ඇති කරගන්න තැන් තියෙනවා මම බය වෙන තැන් තියෙනවා නමුත් අද දවසේදී මම තීරණයක් ගන්නවා මගේ දෙවියන් වහන්සේත් එක්ක මම මේ ගමනේ යනවා ඒක නිසා මම බය වෙන්න යන්නේ ඔබ කැමති නම් නැකිටින්නේ මේ තීරණය ගන්න ඔබට පුළුවන් මේ අවස්ථාව ඒ තීරණය ගන්න අපි নমස්කාර කරමු අපේ ස්වාමින් වහන්සේට හැලෙලූයා සුති ස්වාමිනේ ප්‍රශංසා වේවා දිවි ස්වාමිනේ ඔබ කියන දේවා කරන්නේ ඔබ පෙන්වන මාර්ගේ යන්නේමි ඔබ පාමුල රැඳිලා ඉන්නේමි ආදර යේසුනි ඔබ කියන දේවා කරන්නේ ඔබ පෙන්වන මාර්ගේ යන්නේමි ඔබ පාමුල රැඳිලා ඉන්නේමි ආදර යේසුනි ආරාධනේ ඔබටයි සමිදේ
Mana karuna abara Dewi Piyanani, api obahansete sutiwanta wenawa ada dawasa gena. Swamini sabata obahansete wennunu dawasai, apata e sabata tula obahanseva samuhayak hatiyata eka rashwe namaskara karanna, obahansete gaurave mahime prashansawa denna avasthawa labima gena api aneka warayak suti kiyena. Piyanani ada wacane pariddhen mekine kena gatta thirana swamini obahanset ekka gatte athi karagatte kepawim. Swamini gatte e abiyoga wala e hama deyakma wahansege levelta bara karana swamin wahanse ewa pavathwagena yanne e thula jeevath wenna swamini ounta upakara karanna ounge hadawate thiyena prashna karadara oba wahansata ossawala e siyalla oba wahansata bara dunna devi piyanani e bara dunnu de vishwasayen oba wahanse thula tabala ounta pahaswen jeevath wenno oba wahanseth ekka jeevath wenna ounta oba wahansege nidahasa karunawa aashirwade laba denna kiyala yaakna karana piyanani Niwasa wala badawen swamini asanipa wala asanipa kam athiwa swamini e wage ma prashna karadara wala inna ay innawada ounta obahanse athagassala obahansege karunawa suwe samadanaya ounge jeevithawalata laba denna ounta udaw karanna kiyala yaakna karana Yesus wahansege utummu naamen illa sitinawa dan apage devi piyanan wahansege anugrahayat Yesus Kristus wahansege karunawat Shuddhat menen wahansege magapennima samadanayat apa sielu dena samagama weva. Amen. Amen. Hondai sielu denata ma deva pihitai.